ත චක්හවාාලිසු අතරාගච්චන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සංගමොක්දං ධම්ම සවන කාලු අයංබදන්තා ධම්මසවනෙකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්ස භගෙවතු අරහතු සම්මාසම්බුදදස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්දස්ස නමුතස්ස භගෙවතු අරහතු. සම්සම්බුද්දස්ස ආරභතනිික්කමත යුන්ජත බුද්ධසාසනී තුනාත මච්චුණු සේනං නලාගල්ආරංවකුංජරු යුයිමසමින් හම්ම විනයේ අම්බමත්තු විහෙස්සති පහය ජාති සංසාරං දුකසන්තං කරිස්සතිති ඒමාගේ ස්වාමියු භාග්‍යවත්තුවරියත්තු ගෞතම බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමාමි බුදුන්දන්, සාගරන්තන් සන්තාසදාහුන්තු සුකියාවේරා ශ්‍රද්ධාවන්ත සත්පුරුෂකාරුණික පින්වත්න ලූතුරා බුදුරජාණන් වහන්සේගේ, සම්බුද්ධ ශාසනය පිහිටාධාර කර ගනිමින්. අද මේ අතියුත්තරී තර නිකිිණ පුර පසලස්වක් පොහෝ දවස. ඔබාපො හැමදිනාගිම සිස්සතන් නිවා සුවපත් කරන වස් මේ වටිනා ධර්මදානමය අමා ධරමය ලෝකයට සංනිිවේධනය කරමින්, රූපවාහිනී ඔස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සඳහම් පනිවිටයි දාානය කරන මුොහොත. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තම අවබොහෝධ ඥානය සරුවඥතාක් ඥානය. දෙවියංසයිත ලූකසත්වයාගේ සුකාවබෝධය පිණිස පන්සාලිස් වරසයක් මුළුල්ලේ තමන් වහන්සේ මහා කරුණාවෙන් බෙදා හදා වදාලි. ගම් නියම්ගම් සිසාරමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වෙහෙස කෙරෙව්වේ. තමන් වහන්සකි ජීවිතය ගැන බුදුජීවිතය පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දින චරිියාව මහ පුදුම විදිහේ පරාර්ථකාමී දින චරිියාවක් වුණා. දවස කොටස් ගිහි පේකට බෙදා ගත්ත කොටස් පහකට බෙදෙවවා. තමන් වහන්සේගේ ලෝතුරු අවබහෝධ ඥානය සදේවක ලෝකවාසේ ජනතාවට දෙවියන් සහිත ලෝකසත්වයාට බෙදාදීම පිණිස. ලෝක සත්ත්වයාට මේ ධරම අභිසමය පිණිස දවස වෙන් කළේහෙමයි. තමන් වහන්සේට පහුවනිදා කටයුතු සඳහා විිවේකය අවශ්‍ය නිසා පැයකුත් මිනිත්තු ගණනක් විවේක ගත්තා. ැ විසිහතරින් පැදිකට වැඩිය අඩු කාලයක් විවේ කැරගෙන පැය විසි දෙහකට වැඩිය දෙවියන් සහිත ලෝකසත්වයා අවදස්සා බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතයම පින්වත්න ගත කළින් පන්සාලිස් වරසයක් අවුරුදු හතලිස් පහක් මලුල්හේම උහන්සේ උතුම් ධරමය ලෝකයාට දේශනා කරන්ට වසර කොටස් කීපයකට බෙදා ගත්තා අවුරුද්ධ බෙදා ගත්තා මහා මණ්ඩල චාරිකාව අන්තූ මණ්ඩල චාරිකාව, මධ්‍ය මණ්ඩල චාරිකාව කියර. මාස නවයක් මාසහයක් මාස තුනක් වශයෙන් වර්ශය බෙදාවෙන් කරගත්තා. බලන්ට කොච්චර පිළිවලද කියලා. දවස කොටස් පහකට බෙදා ගත්තා. එවගේීම මාස දොළහා බෙදාගත්ත විදිය. තුළිත චාරිකාව අතුළිත චාරිකාව කියල ආකාර දෙකකින් බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වනාා. බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය දෙතිස් මහාපුරුෂ ලක්ෂණ විදාපාමින් බුද්ධ ලීලාවෙන් වැඩම කරනවා ඒ සුදුසු අවස්ථාවද. සාමාන්‍ය අවස්ථාවන් හිදී බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය හකුළුවාගෙන සාමාන්‍ය විදිහයට වැඩම කළා. ඒත් ඇනට අවශ්‍ය කරන ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාකිරින් වැඩම කළේ. ති ගමනිදි තමයි පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ ඔය බොහෝ දුක්විද අසරණ මනුෂ්‍යයන්ට පිහිටවී වදාල නිසාගෝතමී අම් මාතාවක් තමන්ගේ දරුවන් ස්වාමිය මෞ දෙ මවුපියන් ආදී ඥාතීන්ගේ වියෝවය නිසා පටාචාරාව අප්‍රමාණ දුක්වෙන්ද. එතුමියයට ඥාති වැසනයෙන් තමන්ගේ සිහි එළඹගඩවත් බැරි තරං අසරන වුණා. ස්වාමීණ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව පමණැයි මට ඉතුරුවතියෙන්නේ. මගේ ස්වාමියයා මිය ගියා මගේ දරුවන් මිය ගියා පෙරදාමා වැස්සින් මගේ අම්මයි තාත්හයි එකම සහෝදරයයි ඒ ගෘහට අයට වෙලා මිය ඇදුුන එක තැනම බලන්ට දවසක් ඇතුළත මරණ කිහිපයක් කිසිකෙනෙක් මේ ලෝකයේ තමන්ට නැති බව දැනුුණ සූකය දරාගණඩ බැරිවුණා එදා තමන්ගේ ජීවිතය තුරකරගන්ට දැවෙන සෑයට දුවගෙන යනකොට සෑහි දෙසට දිව්වේ නමුත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දෙව්රම් මහාවිහිරට අයි අන්ඩ ලැබුණ වටාචාරාව සිසුන්න්නනා. ඇදි වතවක් කල්පනාවක් නෑ. ඥානවන්ත පුරුෂයන් දෙපලාක් ඇැඳ පොරවා ගන්ට සලු පටවල් දෙකක් දුන්න බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් නැගනය සි උපදවගන්ට කියලා මතක් කළ. මහාකරුණාව. තැනකට නුසුදුසු විදිහට මේ පැමිණෙන කාන්තාව ඉවත් කරන්ඩ කියල පලකලේ නෑ. නැගනිය සිහි උපදවගන්ට සිහි උපදවගන්ට. බලන්ට මොඩක් තරං මහාකාරුණික වචනයක්ද. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනීෙන්ම සිහිය ලැබුණක් හැද පොරවා ගත් සල්ු ඇති බුදුරජාණන් වහන්සේ වෙතින් ධරමය ඇව්වා හිත එකඟ වුණා මහා පජාපතයේ ගෞතමී දේවියගේ කරුණාවෙන් ශාසනය මෙිහිනි ආරාමයට තමන්ගේ ජීවිතය වෙන් කලා නොබෝ කලකින්ම අති දීර්ග සංසාර ගමනක හැනුම් බැලපුම් විඳමින් ආපුමේ ගමන කඳුළු සයුර නතර කළා. අමා නිවනට පත් වුණා කිසා ගූතමියත් එහෙමයි. මල එකම පුතා කරපිනාගෙන දරුව සුවපත් කරන්ට පනවපද්ධව ගන්ට මේ අසරණ මාතාව හඬමින් මේ දරුවා කරීතියාගෙන ගයක් ගානේ වෛද්‍යවරයක. වෛද්‍යවරයක් ගානිදිව්වා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට යොමුණා ඒත් ඥානවන්තපුරුෂය ඇයට මතක් කළ මාතාවෙනි ඔය දරුව ශුවපත් කර ගන්න නං තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්ේ විතටයන්ට. දරුව මලාය රල එන්ටය කියල කිව් ෙනෑ බුදුරජාණන් වහන්ස වලන්නේ ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ යුද පුතැනක්. හොඳයි එහෙම නං කිසාගෝතමිය මේ දරුවා සූපත්කරගන්නට කිසිවකුදු නොමල ගෙදරකින් අබහවුරක් අරගෙන එන්ට කියලයි උප දෙෙස් ලැබුණ අනේ සතුටක් ඇතිවන. හැමෝම කියනු දරුව මැරලා අමු සොහොනට දාන්ඩ දරුව මැරිල අමුසුහනට දාන්්ඩමයින් වැඩක්න දරකෑල්ලක් නිරර්ථක හැමෝම කිව්ව. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වෙේ නෑ ඇයගේ චිත සන්තාානයේ උන්වහන්සේ දන්නව දකිනු. ඒකයි සුවිසේසි බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකග පින්නත්නේ. ඒ අනුව ඒ අවස්ථාවේ ගියක් ග්‍යයක් ගානේ ඇවිද්ද අබලබුණන නමු ලැබුණ හැම් පස්සේ හනුව මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද. අනේ ඕන තරන් අපේ පවුලේ අතීත ඥාති මැල්ල තියනු අපේ ආච්චි මැල්ල තියනුවා අපේ සීය මැල්ල තියනු ඔහම ආදිවසියෙන් ඥාතීත්තුවයේ දක් කොමින් ඒ මිය ගියාය ගැනකිව ඔය විදිහෙන් එකම ගෙදරකවත් කිසිවකු නොමල අභවිිටක් ලැබුණන හැමෝව මැරිලා. එතුමියට තේරුම් ගියා මේ බුදුරජාණන් වහන්සේ අනේමට පිහිට වුණනා නීද ඒ නිදුකාණන් වහන්සේ මාව දුකින් නිදහස් කරන්ට මට මේ කර්මස්ථානය ක ළබා දුන්නේ මල දරවාාව මිය ගිය දරුවා අමුසොහුණේ අවසං කටයුතු කරලා බුදුරජාණන් වහන්සේ වෙතට ගිය අනි අර පටාචාරාව වගේ දුකින් පිරිච්ච හිත සුවපත් කර ගන්නට බුදුරජාණන් වහන්සේ මහාකරුණා ස්වරය උපකාර කලා උපකාරයෙන් එතුමියත් සසුන් පිළිවෙත් පුරා ගත්ත පසු කලකෙදී අරිහත්වයටම පත්වෙලා සංසාරයේ අප්‍රමාණ කාලයක් දරුවන් වෙනුවෙන් හඬමෙන් ආපු ගමන නතර කළ ඒ මාතාව සැනසුනා සදාකාලිකෝම ආය ආය සංසාරෙ කවදාවත් හඩන්ඩ හීතු හදාගත්තෙන් හේතු නැති කළ සියල්ල දුකින් නිදහස් වුනා නිසාගෝත මිය පටාචාරාව වැනි මහරහත් උත්තමාවියන් වහන්සේලා සම්බුද්ධ සාසනයේ පහළවනේ පින්වත්න ලොවතුරා බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ ගමන නිසයි ති එවැනි ගමනකදේ. සූපාක සුනීත සූපාක රජ්ජුමාලා ආද මේ අසරන දරුවෝ අසරන මාතාාවරු කාන්තාව ස්ශ්‍රීපුරුෂබොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ නිසා සැනසේ ගත්තා. සුවිසි අසංකයේ අප්‍රමීය ගනන් දෙවිිමිනිසන්ට ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ලැබුණා. දැන් ඒ මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශසනය. නෙරමල ශසනය පෙන්වත්නේ අවු දෙදහස් හයිසීයකට පිරිලා. අතරක් නෑරමී සද්ධරම ගංගාව ච්චින්නව නොසිදී පවත්වාගෙන මහරහතන් වහන්ශේලා විද්‍යමානවීම නිසා අපට බාසනාවලබුණ එවගේ මස්සීලවුරුද ගුණවුරුද ඥානවරද තපෝවුරුද සුපේශල ශික්ෂාකාමී සග නේතුරුන් වහන්සේ ලමේ ශාසන ධරමය ආරක්‍ෂා කරගෙනාව වැඩිය නිසා අද මේ ශාසනය අපට විද්‍යමාන වෙනවා මේ ශාසන ධරමයේ පිහිට තියෙනවා. තියනිසා ඒ තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධරමය ඥානවන්ත ප්‍රඥාවන්ත උපාසකෝ පසිකාවන්ටත් ගිහි පැවිදි අපි කාටත් අප්‍රමාණ සැනසීමක් ලබාදන එකම සුවය මේ ලූකි, වත් අපට කොයි තරං සැපයක් සුකයක් ආශ්වාදයක් ගෙනල දෙනවකිව්වත් කුයි තර භෞතික ලෝකයේ සම්පත් අපට කවදාවත් සදාකාලික සැපයක් ඒ තුළින් දකින්ට බැවිින්ට බෑමිලෝකයේ හීතියෙන් හේතුන්ගින් හටගත්ත සියලෝම වස්තුූ නිරන්තරයෙන්ම වෙනස්විවී වනාස භාවයට පත්වෙනෝ වෙනස් වෙනවා සබ්ෙහි සංකාරා අනිච්චා සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි එන සංස්කහාර කියන පදි හිතීරුම මොකක්ද වෙනස් වෙන රටාවකින් යුක්ත හේතු පලධර්මය හේතුවක් නිසා හටගත්ත ධර්ම තමයිමීලෝකි තියෙන්නේ හේතුවක් නැතුවම ලෝකකි කිසිවක් හටගන්න නෑ හේතු නැත්නම් හට ගැනීමක් නෑ බලට තත්ව මේ ලෝකයේ මනුෂ්‍යයන් ගත්තන් දෙවූ ගත්තත් තිරිසංගත සත්ත්වයන් ගත්තත් තව අපායික සත්වහංගත්තත් පන ඇති ඒ වගේම පණ නැති මේ ගහකුල ඉරහඳ තාරකා ආදී මේ කූම සියල්ලමත් පන ඇති පනනැති අචීතනික සචීතනික මේ හෑම වස්තුහක්ම හට අරගෙන තියෙන්න පින්ුවත්න හේතුවක් නිසයි හේතුවක් නිසයි පිලෝකී මේ හටගැනම් කාරණය පිළිබඳව විද්‍යාත්මකව තථහගත බුදුරජාණන් වහන්සේ මනාව දක්වලා තියෙනවා. සූවිසි ප්‍රත්්‍යය වශයෙන් සඳහන් කරනු. ප්‍රත්්‍යය විසි හතරකින් තමයි මලෝකි හැම වස්තුවක්ම හටහර්ගනතියන්නේ යම් ප්‍රත්යකින්. ඒ විසි හතර ම් ප්‍රත්යකින්. අම්ම පච්චිියෝ විපාකපපච්චිෝ ඇනාදි වසේ. එම් මේ ඒ හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගත් මේ සෑම සංස්කාර ධර්මයක්ම පන ඇති පන්නනැති හැම සංස්කාර ධර්මයක්ම හේතුන්ගේ වෙනස්වීම නිසා ඒ ඇැහි හටගැනීමට හේතුවිච්ච සාධක.ඒ මූලකාරණාවන් වෙනස් වෙනකොට ඒ හටගත් ස්වභාවේ වෙනස් වෙලා යන දැ බලට මෙහෙම දැන් ඔබේ වයස අවුරුදු දහයක් වෙන්ට පුළන් මේ බනාහනා අතරේ අවුරුදු දහයි දරුවිට පුුවන් අවුරදු පහලාක් වෙච්චි විශස්සක් විසි පහක් දෙයක් වෙච්ච තරුණ පිරිස්තිිඩක් පුළුවන් ඊළඟට අවුරුදු හතලියක් හතලිස් පහක් පණහකු වගේ මධ්‍යම වයස ඇත්තුත් තින්නවා අවුරුදු හැට හැත්ඇව අයත් අවුරුදු අනුවක් සීයක් ආසන්න වෙච්ච දුර්ලබ අවස්ථාවක් වසයෙන් කියන්න පුළ එවැනි දීර්ග ආවශ්‍ය ගවනා අයත් ඉන්නපු. ඇැවබ බලන්ට ඔබේ ආවශ්‍ය වයස දැන් ඔබේ වයස් ප්‍රමාණය අවුරුදු පණහැකිනෙක් හිතන්ට මීට අවුරුදු හතළියක ටිස්සල කොහොමද මගේ රූප ස්වභාවය රූප කලාපයන්ගේ වෙනස්්‍රීම කොච්චරද දැව බලන්ට පරණ කාලේ අපේ මුල්කාලේ ගතිපු ඡායාරූපයක් දැන් නැවත බලනකොට හරි වෙනස්නේ අනේ බලන්ඩි කාලි කුච්චර ලස්සනයිද දැන් ඒහම නෑ වෙනස් වෙලා ඇදිල ගිහිල්ලනේ එෙම අපි කිය නිමුකති. තරුණ කාලයේ පෙනුමණවෙයි මධ්‍යම වයසට එනකුට තියෙන පෙවුණ. මධ්‍යම වයසේ පෙනුමනෙවෙයි මහළු වයසට එනකොට තියෙන අපි පෙනුම ටත් වඩා හාත් පසින්ම වෙනස් ළමා කාලේ ලැපටි වයස ලදරු වයස පෙනුම. අපට පේනවත් පින්වන්නේ න රූපමය වශයන රූප කොටස රූප කලාහප කියලගෙන්. එන රූපයත් වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස්කම් රැසක වෙනස්වීමක් තියෙනවන්න අනිත්‍යය කියන්නේ එක. ඊළඟට වෙනස් වෙන ස්වභාවීෙන් යුක්ත රූපකයවෙන්නට පුළුවන් එඒවගේ රූපය හා සම්බන්ධ උපාදාාය කාරණාව වඩපුොලයක්කුම් වෙනස් වෙනවා ඒ වෙනස් වෙන ස්වභාවේ නොනවත්වා වෙනස් නොවී තබාගණ්ඩ බැරිකම අනාත්මය කියල කියන අනාත්මය සබ්හි දම්මා අනත්තා එනම් මේ ලෝකී වෙනසට පත්වෙන කිසි වෙන නොවී පවත්වා ගණඩ නැහැකි එක අනාත්මය කියන්න වයසට යනක අපට වෙනස් කර ගණ්ඩ පුළුවන්ද හිතල බලන්න. ද අපි උත්සාහවත් වෙනවන්නේ නීද. දෙවිශේසිම් අපි උපාසිකාවරු තමන් වයසට යනක තිිකක් අඩුකරගන්නට පයස පෙනුම අඩුකර ගන්නඩ කයි තරං උත්සාහාවත් වෙනවද. එක වරදක් කියලනවේ මේ කියන්නේ. මේ කාරණය මතු කරපු නිසයි මතක් කරන්නේ ද අවුරුදු හැට හට පහවාගේ වයසක කෙනෙක් තමන්ගේ රූපය ගැන දැඩි ලෙස හිතනවනන් ඒළඟට අවුරුදු හතලියක තිහකවාගේ පෙනුම ගණ්ඩ මොන තරං බාහිර ආලීපන විලීපන යොදනව නොයෙක් විදියේ අවසද ලබාගන්නවා සරීරික අභ්‍යහාස වල යදෙනවා එමොකටද තමන්ගේ ජරා ජීරණ තාවය ලෝකයට නොපෙන්වා ජීවත්තෙන්ට ඒකනි කිය එදකොට පින්වරණි පේනවා එහෙනම්ි කොයි තරන් උත්සා කලත් ජරාපිදුක්හා වයසට යනක සාරීරික වෙනසට පත්වනක වලක්වාලය නැහැකි. බාහිරින් කොච්චර අපි ආලේප බිලේපන ආදිය යෙදුවත් අවසද ලබා ගත්තත් අභ්‍යාස කළත් මේ කයි දිරණ ගතිය වෙනස් කරට බෑ සදා කාලිකව සාමාන්‍ය සුළු සුළු වසයෙන් පොඩි පොඩි වෙනස්කණ්ටිකක් කළත් ඒව යටකරගෙන ජරාවන දුක මතු වෙන වයි කියනෙක බුදුරජාණන් වහන්සේ වදාලා ජරාව කියන්නේ වයිසටයාමනි ජරාවට පත් වෙනවා. එතකොට ඒක දුකක් එක සැපයක් කියල හි තන්න බෑක දුකක්. ඒ දුක නැතිකර ගණඩ තමයි මේ අජර ස්වභාවයෙන් අපිව දක්ව්ඩ තමයි දැන් අරමංකිව්වේ. සරීරික පෙනුම වෙනස් කර ගණ්ඩ උත්සා කරන අවස්ථාව දකිනව එමටයි ලෝකකිත්තියේ තත්ති තියෙනවා. එතකුට පින්වත් තථගත බුදුරජාණන් වහන්සේගේ ලෝතුරු ධරමය තුළ මේ ජීවිතහි තියෙන අර්ථය හරය ඔබ අප හැම දෙ නාටම දකින්ටර්ල් දැක ගන්ට ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවමිනිහි කරන්නට උපදස්තුන්නක්. කහමද මේ සත්වයාසක ැයි සම්මුතිය ලද උබා පැහැම දෙෙනම. මවකුසේ ගත්ත ප්‍රතිසන්ධි විඤ්ඥානීට මෙලොවට බිහිව නතෙක් ද මෙලුව උපන් මෝතයේ පටන් ජීවත්වෙන්න හෑම අවස්ථාවක්ම වගේම ීවිත ජීවිත විඤ්ඥානය අවසංකරන බැහැර කරවන මරණය සම්මුති මරණය දක්වාත් සිහෙන් වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ උපදස්දී වදාළ. තයනිසා තමයි මේ ජීවිතයේ පිළිබඳව මනා අවබොහෝ දෙයක් ජීවිතයේ පිළිබඳව මනා වැටහීමක් මේ සතිපට්ටාන මනසිකාරය තුළ යෝගීවරුන් අවබහෝධ ඥාන වසයෙන් ප්‍රථ්‍යක්ෂ කරන්න. එ ගලෝවතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේල ශිනාස්වරව මහරහතන් වහන්සේල ප්‍රකෘති රහතන් වහන්සේල. එවගේම සූවාන් ශකරදාාගාමි අනාගාමි ආදී ආර්ය පලලාබී යෝගීන් වහන්සේල උත්තමයන් වහන්සේලා ප්‍රථම දුෘතියතුෘතිය චතුෘත දිානලාබී ජාන බැඩු අරපනා සමාධී වැඩු ශ්‍රාවකයන් වහන්සේ යෝගී වහන්සේලා උත්සාවත් වෙන්නේ ඒටිකට. එහනම් පින්වත්න තථහගත අපේ ලෝතුරා සම්මාසම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළවෙමින් අපට ලබාදුන් වටිනාම ලාභහමකන්ද ධරමලාබෙහැයි. දුල්ලබං සද්ධම්ම සවනන්. සද්ධරමය ශ්‍රවණය කරගණ්ඩ ලැබීම පරම දුර්ලබයි. ලිහෙසි නෑ. සද්ධරමය දීශනා කරගෙන ඒ දීශනාාවං සර්වනය කරග්ඩ, ලැබෙනවාය කියන්නේ පරමදුල්ල බහි පෙන්වන්නේ. දැ අද මේ බුද්ධහෝත්පාද කාලය නිසා. ලෝතුරා බුදුරජාණන් වහන්ශයේ පහළ වෙලා ඒ උතුම් ශ්‍රී සද්ධරමය පවතින කාලයට කියෙන බුද්දහොත්පාද කාලයේ කියලා. බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්න ජීියෝමානව කාලෙටත් කියන බුද්ධහොත් පාද කාලය ඒ බුද්ධ ජීෝමාන කාලයෙන් පස්සේ බුදුසසුන අතුරු දහන් වෙනකං ශාසන ධරමයේ නිර්මලම පවතින කාලයටත් කියනවා බුද්ධොත් පාද කාලය කියලා. ති මෙන්න මේ බුද්ධෝත් පාද කාලය පින්වත් නිමන තරන් වටිනා කාලයක්ද කල්පනා කළ බලන්ටකු. දැන් අපි මේ ලෝකීහි අපේ ජීවිතයේ සැපේ මොකදද කියලා ඇහැවම සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යවෝ දෙන උත්තරය මොකක්ද කාම සැපය. සැප තමයි ඉහළම සැපේ විදිට ප්‍රතජ්ජන මනුෂ්‍යය සලකන්නේ. ප්‍රතජ්ජන කලකැන්න මේ ඇලින බැඳෙන ගැටින මුලාවෙන්න බොහෝසියෙන් කාම සම්පත් අභාගන යන කාම සම්පත් සොයන පිරිසට. අන්න ඒ උබ අපි කාම ලෝකහි ප්‍රතජ්ජන භූමිහි කාම සම්පත්ම ස්ුවන්නට කාම සම්පත් ස්වාගෙන ඒවා බුක්තිවිදින්ට ඒ කාම රසය ආශවාධනී ඇත්වයෙන් බැලඳගන්නට උපාධන කරන්නට අතීත දීර්ග සසරීදම් පුරුදුවෙවී පුරුද වී ආවා. ඒ පරිපූරණ පුරුද්ධ නිසා මේ ජීවිතයත් කාම සම්පත්වලටි බොහොස්සිෙන් ඇලුම් කරන. නමුත් බුදුරජාණන් වහන්සේ පහදා වදා ලෙක්කුමක්ද මිසියලු කාමයන් අපට දුක උපදවන ධරමයන් වසෙන්. කාමතු ජායති සූකෝ කාමතු ජායති මයන්. එනම් මේ කාමය කාමය කියන රූප කාම සබ්ද කාම ගන්ද කාම රසකාම පොඩ්ඩ අප් කාම ධමකාම. දකින රූපයේ දෙස බලබලා ඒ රූපෙහි ආශ්වාධනීයත්තුවය විසිතුරු බව පිළිබඳවම ඇලිල්ල ඇලිලා තන්හාවෙන් උපාධානයෙන් දැඩිව අල්ලා ගන්න රූපියයට ඇලෙනු අජ්්‍යත්තන්වා බහිත්තා තමන්ගේ කියන මේ රූපිටත් ඇලෙනව අන්න අයගේ රූපවලටත් ඇලෙනු එතකුට මේ රූප කාමි ඇති වුණ තන්නහාව ඇති වුණා බලන්න තන්හාය ජායති සෝකෝ තන්නාය ජායති මයන් තන්හාය විප්ප මුත්තස් නත්ති සෝකෝ කුතෝ බයන්. එනම් තන්නහා ඇති වුණ රූපයට මේ රූපය හැඩයි මේ රූපය හොඳයි මේ රූපය ලස්සනයි මේ රූපයේ ඒ නිසා මට ඒ රූපෙහි තියෙන වටිනා අගේ වටිනා කම ඉස්මරණය කරනවා මනසිකාරය කරනවා රූපියය පිළිබඳව අනුශෂතියක් හිතේ ඇතිකරගන්නවා. ඒ සුක සඥාවෙන් නිත්‍ය සං්ඥාවෙන් සුභ සඥාවෙන් සාරවත් සං්ඥාවෙන් කොහමද හැම දාමත් මම හැඩයි හැම දාමත් මම ලස්සනයි හැම දාමත් මම මේ ජවසම්පන්නයි ඔහුම හිත හිතා හිත හිතා පිළිබඳව රූප මදයත් එක් කලා මාන්‍ය ඇති කරගන්න. අනිහිමි රූපය වෙනස් වෙලා යන්න වටන් ගන්නවා. එතකොට නිත්‍ය අයිසුකයි ආත්මයි යනාදිවසියෙන් රූප උපාධානය තන්නහාව රූප මදයේ රූප කාමයතිවාගෙන ජීවත්වෙච්ච අර ප්‍රතජ්ජන අඥ්ඥාණවන්තයා මුොහොම සෝක කරනවා. රූපියය පිළිබඳවත්වීම තමායි ඇලුම් කරගෙන හිටපු කෙනෙක් තමන්ගින් විංුණනොත්ව හෝ පෙන් කළොත් ව මේ ලෝක කොච්චර ඉන්නවද හිතහදාගන්න බැරව සේදවි නසාගත්ත තරුණයෝ ඒවගේ තරුණයන් කොච්චර ඉන්නවද ඒ ඇයි මේ රූපයට තියෙන ආශ්වාදයට තියෙන මුලාම නිසා ඒ අරථ ධරම වටහාගන්න තරම් ඥානසක්තිය මදිකම එක ලපටි වයසද ඒ තරම් හයියක් නෑ හිතට මුදවායිසට යනකොට මේ රූපේෙහි තියෙන ආදීනව දකිට පටන් ගන්න.ද බලන් අවුරුදු විශ්සක තරුණියයක් ලඟින් අවුරුදු අසුවකඔයසක ආච්චාමගෙනෙක් තියන ආත් තමගෙනක් තියනු. අසුවක අසූ පහක තරමි. අවුරුදු විශ්සක තරුණිය දෙස බලනො එක වරකට අවුරුදු අසූවෙ අසූ පහේ අර ආත් තම දෙස බලන්න. එතකොට පියනවා වෙනස. එනම් මේ අවුදු අසූ පහේදී ජරා ස්වභාවයට පත්වෙලා දිරලගියපු කයක් දිරාගෙන ගියපු පොල්ලත්තක්වාගේ මේ ආච්චි හම්මගේ කය. නමුත් අර තරුණ කාන්තාවගේ සරීයට සෝභාවීට වැඩිය හත් පසින් වෙනස්. ඒ වනාට මේ අවුරුදු අසූ වසූ පහේ තරමේ වයිසක ආත් අම්මත් අර අවුරදු විස්ස පෙනුුවෙන් ජීවත් වුණා මොකදවනේ. අනිත්‍ය ස්වභාවයට පත් වුණ ජරාවට ගියා වෙනස් වුන අන්න පින්වත්නී කායේ කායානු පස්සේ විහරති කය කය අනුව බලමින් සිහෙන් හිතෙන් මේ අවුදු විශ්ෂය පෙනුම තමයි විශ්ස කතලී හැට හැත්තෑවාසුව හොමගේ අපි කාටත් මේ ධරම තාවය ඒ කාන්තයි ආයි වෙනසක් නෑ අපි හැමෝම ජරාවට පත් වෙනවා ඒ නිසා ජරාවට පත්වෙනමී ජීවිතය පිළිබඳව නිත්‍ය වසෙන් ස්තේර වසිෙන්. ආත්ම සං්ඥාවෙන් සුබ සං්ඥාවෙන් ඥානවන්තය ගන්නෙ නෑ. ඒනම් අත්ති ඉමස්මිින්කායේ කේසාලෝමා නකා ධන්තා තචෝ මංසං නහාරු අටටි අර්ටිමිංජා ආදී වසිෙන් බුදුරජාණන් වහන්සේ මේ කයි ඇත්ත හරිය. ඇත්ත ස්භාවය පිළිබඳව සති පට්ඨානය උපදව ගණ්ඩ සතිය කියන්නේ සිහිය පට්ඨාන කියල යන පිහිටුවා ගැනීම. කය පිළි බඳවසිහය පිහිටුවා ගන්ට මේ කායානු පස්සන සතිපට්ඨානය වැඩෙන විදිට කාය ගතා සති භාවනාමය වසයෙන් කර්මස්ථාන දක්වලා තියනවා. එතකොට කය පිළි බඳව අනවශ්‍ය තරමය ඇලීමක් ඇතිවන්නේ නෑ. ඔන්න කයිේ ස්වභාව ගැන එතකොට පින්වත්නි මේ කයේ ස්වභාවේ ගැන ඉතාම අල්ප මාතය දැනින්දීමක් කළේ කියල දුන්නේ. ඊළඟට ඒ රූපකාමයහය පිළි බඳව රූපකාමය අඩුවන්න පටන් ගන්නු. සබ්දකාම අපි කැමති බොහම ලස්සනූ පිය වූ මනාප වූ මිහිරිය වූ හඬ අහන්ඩ දැ ගීතත් වර අහන්ඩ කවුරුත් කැමතිනේ දෙ ලෝකී ඉන්න තරුණ මහළු මත්්‍යම කවුරුත් සින්දුුවහන්ට කැමැති. නමුත් බනහන්ඩ හැමෝම කැමැති නෑන දැ වයුසට ගිය ඇත්තු ඉතිං කැමැත්තින් හරි අකමැත් එෙන් හරි බනආුව ඒ සඳහා චන්දයයක්ත්තිය නොව ධර්මත් චන්දයක් තියනවා නමුත් තරුණ ළමයින්ට බණටිකක් අහන්ඩකිව සමස්තය අහන්න නෑන අනුපාතිය සීයට බැලූති සීයට පහක් දකයක්වාගේ තමයි ධර්මය ආහන්ඩ පිරිස් පෙළමෙන් ඒ ඇතු සීයට ප්‍රතිසත්වය බොහෝ ප්‍රමාණයක් කැමති ආස්වාදී ඇතිවෙන සින්දුව හන්න ගීත හඩ කවි හඬ අන්නෙුවට නම් පේනවා මේ ලෝකහි සබ්ද කාමයට සත්වයා ඇලනෝ අවිද්‍යාවනිසා ආන්නදකොට ඒ තමන් ප්‍රිය වූ මනාපුූ අයග හඬවල් ආ්ඩ කැමති ස්වාමිය කැමැති බිරිධ කතා කරකොට අහගින් බිරිඳ කැමති ස්වාමිය කියන්නේෙ වහන් ඉට දෙන්නට දෙදන ප්‍රියනම් වනාපනං කැමැති. ඊළඟට ඒ කැමති හඬ නැති වෙලා යනු අපිහිතුම් දැන් ස්වාමයා බිරිඳ ජීවත්ව හිටියදී ස්වාමියමිය යනු. එතකොට හඬ අහයි අහන්න ලැබෙන්න්නේෑනෙ ඔය දැම් මලගවල් වල හෙමකින් අනේ ආයි කවදද වචනයක් අහන්ඩ ලැබෙන්නේ. ආයි කවදද කතා කරන්න ම අඩනවා ආලා ඇතන අනන්තවත් අප දැහෙනවාන එකයි මේ කියන්නේ. එතකොට මේ ප්‍රියයි සුකයි සැපයි මනාපයි කියලා අර ඇලිල හිටපු සබ්දය වෙනස් වෙනවා. සමහර වෙලාබට ජීවත්ව හිටියත් කතා කරගන්න බැරි වෙලා වචන පිට නොවෙන තැනටත් පත්වේ ඕොනේ. අංහිමත් තියෙන එතකොටත් දුකයි බලන් එනම් සබ්දට ඇලිච්ච නිසා සබ්ද කාමයේ නිසා දුක හටගත්ත වෙනස් වෙනහිද. පකාම සදකාම ගන්ධ කාම රසකාම පොට් අම්බකාම ධම්ම කාමයේවත්ම තමයි ගඳ සුවඳ පිළිබඳව රසය පිළිබඳව ස්පර්ශය පිළිබඳව ඊළඟට අවසංවසින් අරමුණු පිළිබඳව හිතට අපි කැමැති හොඳ අරමුණු වලට විතරයි. අපේ හිත සතුටුවෙන් අපි හිත කැමතිවෙන හිත නිවන හිත සනසන හිත නලවන නියද එවැනීවට කැමති අපිට කවුරු හරි නින්දදා කරනු. අපහස කරනවා චෝදනාමුකයෙන් කතාහ කරනු. ඒවට අපි කැමති නෑ. නින්දා කරනකොට ශෝක කරනවා. අපහස කරනකොට චෝදනා කරනකොට ශෝකරනවා. ඒවට අපි කවුරු කැමති නෑයන් ගිහි පැවිදි කවුරු කමති නෑ. හැබැයිති කැමැතිව්වත් නැතත් පින්වත්න අද ප්‍රසංසා කරන කෙනාම හෙට නින්දා කරන්න පුළුවන් නියද? අපට ආදරය කරන ඇලුම් කරන අයම හෙට අපිට චෝදනා කරන්න පුළුව හිරිහර කරන්න පුළුවන් කායික දුක්දන්ඩ පුළුවන්න්නේ මානසික වීදනාදීට පුළුවන්. එ මේක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාලෙ මිල් ලෝකයිහි තියෙන ස්වභාවේ දුක්කෝ පතිට්ටිතෝ ලෝක මිල් ලූක කියලා කියන්නේ දුක මත් හටකත් ධර්මතාවයක් දුක මත හටගත් මේ ජීවිතය දුකෙන් නිදහස් කර ගැනීම සඳහා කළයුතු වන්නේ දුක අවබෝධ කිරීමයි. දුක අවබෝධ කරගෙන ජීවත්වෙන්ට ඕන ජීවිත අවසංකරන තෙක්ම දැන් රහතන් වහන්සේ නමක් වනත් ඒ උත්තමයන් වහන්සේ දුක අවබෝධ කළාට කායික වසයෙන් පැමිණෙන් දුක් නැත්ති හැ අසනීප වැලඳීම් රහතන් වහන්සේටත් වෙනවා. එතවට ඒ කායික දුක්කොක්කුම තියනවා නද. හැබැ මානසික දුකක් නෑ. අපට මානසික දුකත් තියනවා කායික දුකත් තියන ඇයි. අපි ඒ දුක පිළිබඳ අවබෝධ ඥානයේ ප්‍ර්‍යක්ෂ කරඥානය නැතින්දක්. ද රහතන් වහන්සේට තියන්නේ හේතු ප්‍රත්්‍යඥානය පිළිබඳ යි කතාව. ගැන මේ හේතුන් නිසාහට ගත් මේ ජීවිතය, ඒ තුූන්ගේ වෙනස්වීම නම් වූ අනිත්‍ය දුකා අනාත්ම ස්වභාවය නි සයිම වෙනස ඒක තමයි දුක ඒ දන්නවා. එක දකි නෝ ඒක අවබොෝදයි. අපටිහිවන. අ එහි නිසා තන්නා දිට්ටි මානත්ව්‍ර කියන මෙන්න මේ කාරණ තුනෙන් තමයි අපි ජීවිතය පරිහරණය කරන තන්නාවෙන් අල්ලගෙන. අපි කැමැති දෘෂ්ටියකින් අල්ලගෙන නේද? කැමති දෘෂ්ටියක අල්ලගන්න. දෘෂ්ටියය කලගෙන්නේ අපි මනින විදිනි. එක දෘෂ්ටිවලින් අපි මැනගන්න. මාන්‍ය අධිමානයෙන් දොයි තියන මානය මානනය මැනීම. එම් තන්නා දිට්ටි මාන කියන මේ කාරණ තුනින් තම අපි ජීවිතය පවත් වන්නේ. නමුත් රහතන් වහන්සේ තන්නාව විහත කරා. දිට්ටිය විහත කලා මාන්‍යය විහෙත කලා නහත කලා නිහතමානී ගැන එකයි නිහතමානී එම් නහතමානීැන රහතන් වහන්සේට දැන් අපි සාමාන්‍ය හරිදිච්චියනවානේ අේ හරි නිහතමානී පුද්ගලයක් කියලා නහතමානී කියන වචන කියට බෑ අනතිමානී කියල තමයි ප්‍රතජ්ජන ඇත්තන්ට ගැන පුළා නහතමානී රහතන් වහන්සේගේ ගුණයක් එනිසා පින්වත්නි ලොවතුර බුදුරජාණන් වහන්සේ වයේ ධරම චාරිකාව තුළදේ. ලෝකසත්වයාට අනුදැන දේශනාකොට වදාලේ කුමදද අප මාදීන භික්කවේ සම්පාදේත අප්‍ර මාදීවෙන්ට අප්‍ර මාදීවෙන්ට අප්‍ර මාදීවෙන්ට බුද්ධ වචනයකයි. කුමකට ද අප්‍ර මාදී විය යුතු වන්නේ උපදනු දවස පටන් උපන් දවසී පටන් මරණයට ඇදගෙන යන අන්තිමශණය දක්වාම ජාති ජරාව්‍යාදිී සෝක මරණ ආදී දුක් රැසක් තියෙන බව දැනගන්ට ජාතිපි ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරණම්පි දුක්කං පියෙහි විප්පයෝගෝ දුක්කෝ අපිය සම්පයෝගෝ දුකෝ යම්පිච්චං නලබති තම්පි දුක්කං සංකිත්්‍යයන පංචු පාදාානක් කන්දාා දුක්කා. උන දුක පිළිබඳව බුද්ධ වච්චනී. ඉතින් හට ගැනීමත් දුකයි, මවකුසේ හට ගැනීම දුකයි ඒ අපට මතක නෑ අදැකීම විස්සර කරන්න තරන් නුවනක් නැති නිසා. හට ගණ්ඩ වෙලාවිද දුකයි ලදුුරුවායසෙත් දුක් විඳිනෝ. එහට හැරෙන්ට මෙට හැරෙන්ට බැරු කරගයා ගණඩ බැරව මළමුත්‍ර තවරගෙන නේද. ඊළඟට සට යනකොට දුකයි ඇයි හේතුව මේ කයි දිරනවා අත පය පනන ඇති වෙනවානේ දැන් අතපයරි දෙෙනවා නොුවෙක් නොවෙෙක් විදි කැක්කුම් ඇති වෙන කායික දුක් ඇති වෙන ඒ දුකයි ව්‍යාධිපි දුක්කෝ අවසානයේ මානසික වසයෙන් අප්‍රමාණ දුක් විදිනෝ ඒක මහදුකක් ප්‍රිය වූ මනාප වූ අයගින් වංවෙන එක දුකයි අප්‍රිය අමනාපයෙක් ඇසුරු කරන්න ජීවත් වන්න ලැබෙන දුයි කොටිම්ම කියනවම් ප්‍රාර්ථනා කරගෙන හිටපු දේවල් සුංගෙනයක දුකයි. ඉච්චහා විගාත දුක්කේ කියනවා බලාපොරොත්තු සුංහීමම කොච්චල දුකද. යම්පිච්චං නලබදි තම්පි දුක්කන් කියන්නේ එක යම ප්‍රාර්ථනා කරගෙන දන නැති වුණහම දුකයි. සංකිත්වේන පංචුපාදහනක් කන්දාා දුක්කහා කොටිම්ම කියනවන්නම් මහරන පංචුපාදහනස් කන්ධයම දුකයි. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියනමෙන්න්න මේ ධර්මපා. එ ජීනම් මේ ජීවිතයේ ජීවත්වෙනවා ඇැන මේේ උපාධනස්කන්ද පහා වැඩීමයි වෙන මනුවන්න්නෙවෙයි. එහනම් පංචුපාදානස්කන්දයන් පෝෂණය කරමින්, පංචුපාදානස්කන්දයන් වැඩිදිවුණු කරමින්, පංචුපාදානස්කන්දය තව තවත් ඉදිරියට ප්‍රතිලාභ කර ගන්නට සන්නා දිට්ටි මානාදයේ වගුරුවමින්. ඇහෙන් කනින් නහයිෙන් දිවින් කයින් මනසින් කටයුතු කරලීමයි අපි මේ ජීවත්වා ජීවත්ෙනවා ජීවත් වෙනවා කියන්න. ගෙඹුරු කාරණයක් මේ කිටියෙන් කිවේ. එහනම් මේ ජීවිතයේ දිගින් දිගට ලබන්ට සසර තවතව ලබන්ට හේතු කාරණ තමයි මේ අපි රැස් කරන්න. ඇහෙං රූප බලන්් ආස කරනවා ඒ ආසාාවෙන් දැක්ක රූපය ආසාාවෙන් අල්ලගන්න උබාධාන කරනු අයිතිකරගන්න සබ්දදිහත් එහෙමයි ගඳ සුව දත්තේීමයි රස තිත්තාධත් එහෙමයි ස් පර්ශයක්ත් ඔය විදිහට ඒ ධර්මගෙන ඇලෙනවා. ඒවා ලැබෙනකොට ඇලෙනවා ඒවා වෙනස් වෙනකොට ගැටෙනවා තරහ උපදවගන්න දේශ මූලික හිත් වැඩ කරනු. ඊළඟට තරහවි මුලාවෙනවා ිදත් මුලා වෙනවා අන්න බලන්න රාග ද්වේශ මොහෝ පොදුවන්. අප්‍රමාණ අකුසල් උපදවගෙන භවයෙන් බවයට නිරයන් උපජ්ජති පෙත්ත විසේප පජ්ජති නොයි ප්‍රේත විෂයන් වල උපදනවා දුක්මි දෙෙන ලසර න. ති මෙන්න මේ ගමන ආරභත නික්කබත යුන්ජත බුද්ධ සාසනී ටුනාත මච්චනු සේනං නලා ගාරංවකුන්ජරුව යෝ ඉමස්මිින් දම්ම විනයේ අප මත්තු විහෙස්සති පහයි ජාති සංසාරං දුකස් සන්තන්කරසති. ආරභත වීරියෙන් ආරම්භ කරනු. නික්කමත හොඳට ඒ වීරිය පවත්වාගෙන යනවා යුන්ජත බුද්ධ සාසනී මේ බුද්ධ ශාසනය අරථය පිණිස බුද්ධ ශාසනින් අරතයක් අවබෝධයක් පිණිෂ අපි අප්‍රමාදීව සිල්රකිනවා. සමාධි සති භාවනා වඩනවා ප්‍රඥාවදියුණු කරනවා. ඉස්කන්ද පහ ගැන ධාතු ධරම දාටගැන් ආයතන හය ගැන. අනිත්‍ය දුක අනාත්ම වසයෙන් පින්වන්නේ බොම බලවත් පීරියෙන් ආරම්භ කරලා ඒ අනිත්්‍ය වඩනු. පවත්වාගෙන යන වඩමින්. අතර මඟදි වෙනස් කර ගන්න ඇද අනිත්‍යේ අනිත්‍යයි කියලා හොදුවට තදිින්. වඩමින් ඉඳල එක පාරටම ලස්සන රූපයක් දැකපු ගමන් පරල රූපෙට වැඩි අනේ සැපයි කියලා හිතන වනං අන්න අනිත්‍ය සංඥා අතර වග නැතර වුණ. එහෙම වටබෑ. කුයි වගේද ආරම්භත නික්කමත යුන්ජත බුද්ධ සාසනය ටුනාත මච්චු නෝසේ නං නලාගාරංම කුන්ජරු. කුන්ජරු හස්ති රාජයේ බටකොලගේ සු විසුණු කරල්ලා දානේ බොහොම පහසුවෙන් ආංගේ වගේ. මේ රාග ද්වේශමෝ ආදී කෙලෙස් ධර්ම. අර හස්තිරාජය බටකොලගේ සුනුවිසුණු කළ දානුව වගේ ඥානවන්ත වීරයවන්ත සත්පුරුෂ ගිහි පැවිදි අපිඒ කෙලෙස් ප්‍රකානය කරන්නට ගියනෝ සාදු සාධ බලන්ට ටුනාත මච්චු නෝසේන නලාගාරංව කුන්ජරෝ. යෝ ඉමස්මිින් ධම්මවිනේ අපමත්වෝ විසති පහය ජාති සංසාරන් දුක සන්තන්කරිස්සති. යමික ඉමස්මින් ධම්මවිනේ මේ ධර්මවිනය දෙකෙයි අප්‍රමාදීව හැසිරිලා. පහායේ ජාති සංසාරං මේ සංසාර දුක්කය ප්‍රහාණය කරලා ජාති දුක ජරා දුක ව්‍යාධිපි දුකා ප්‍රහණය කරලා දුක්ක සන්තන්කරිසති දුක අවබෝධ කරගෙන අමා මහා නිවන් ධර්මය අවබෝධ කරනවා චතුරාරරි සත්‍යති ධර්මයාව බෝධ කරනවා බලන්ඩ පින්වන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධරමය අවබෝධ කිරීමෙන් මෙහා අපට කිසිම සැපයක් ලබන්ඩ බෑ දැපි හිතුවත් කොච්චරමී සැපයි සැපයි කියලා මේ ලෝක අපි ඇලිි මොනවට ද ලෝකයේ දහා බැලුවම් අපි රට දිහා බලඩ මේ රටී ලෝකි මේ ප්‍රශ්න කරදර මොකද රටවල් රටවල් අතර ප්‍රශ්න ගෙවල් ගෙවල් අතර ප්‍රශ්න ගම් ගම් අතර ප්‍රශ්න නේද ඕවුනු නතර ප්‍රශ්න මොකද වේ. හේතුව තමයි පින්වත්න්නේ තන්හාව හොඳට මත්කතියාගඩ. මට 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 ඕනි. මට වැඩිීෙන් ඕනෑ මට වැඩි කොට හා ඕනෑ කියලා තන්හා කරනවා. හොඳට හිතල බැලුවොත් මූල බීජයේ තමයි තන්නහාාව. ඒවා නැති වෙන කොට ඔන්න ගැටෙන්ට පටන්ගන්නවා. ඒකයි හේතුව එතකොට එහමනම් මෙන්න මහි. ස්වභාවය අවබෝධ කරන්න උත්සාහවත් වෙනවා නම් බොහෝම දුකාාඩුවයි රහතන් වහන්සේ ම ගැටීමක් නෑනේ අන්න ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධරමය තරන් අපට වෙන පිහිටක් නෑමේ හිතස්ුවපත් කරගන්ට අවසානයේ අස්සුකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයන් මේ මොනවිදිහයේ සම්පත් තිබනත් අතහරන්ඩ වෙනවා හිස් සතින්ම යන්ට වෙන. අපි ගුඩක්ඇලින්ඩ මොනවට දැවම රත්තරංවලට ඇලනු මුතු මැනිික්වල්ට ඇලනු දිය මන්තිවලට ඇලනෝ නියද මුදල්වලට ඇලනෝ තනතුරුවලට ඇලනු බලයට ඇලනු ස්ත්‍රීන්ට පුරුෂයල්ලෝ පුරුෂයන්ට ස්ත්‍රී ඇලනු බලම ඔක්කු ඇලනඕන. ඉ අපි බලන්ඩ අනේ මගේ වස්තුව වැඩිවේවා මගේ සැපේ වැඩිවේ ඕකෙන හැමදාම පහිතන්නේ අපි හිමහ මේ හිතට කෙනෙකුට මේික් ලැබින්නේ නෑම කිව මේ ලෝකින් ඔක්කෝම මිනිස්සු ටික අතුරු දහන් වේවද එක මු ඔක්කෝ ඉඳලා ඔක්කෝම අතුරුදන්ගෙනවා දැන් එක මන ිහිතන මනුස්්‍යේ විතරයි මේ ලෝක ජීවත්තවෙන්නේ. අර කලින් ජීවතවෙච් මනුස්්‍යය ඔක්කෝෙම රත්තරං ටික මුතු මැනිික් ටික රංකාහවන ඔක්කූමයි ගෙවල්ොරවල් යානන ඔක්කෝමට හිට අයිති වෙනවා. දෙැන් සැපයිද දැම් බොහෝම සැපයි. ඔක්කොම අයිති වුණාන ඔක්කෝම අයිති වුණ ඒ මාත්‍රී දින අනේට ඔක්කෝම අයිති වුණ මයට කතා කරන්න කෙනෙක් නෑ ඇසුරු කරන්න කෙනෙ නොක්කොම දැන්න හැනිි ඔක්කොම මැරලැයිකීම ගාතනය කරලකින් දැන් කවරුවත් මනුෂ්‍යෙක් නෑ කතා කරන්න නෑ හිනාාවන්ඩ කෙනෙක් නෑ සම්බන්ධගම් පවත්තන්න කෙනෙක් නෑ ඔක්කොම ඉවරයි ඇැයි ධනය ඔක්කොමටි තියෙන එතකොට සැපහිද හිතර නෑ කිසිම සැපක් නෑ. ලෝකෙම ධනය තිබුණත් වැඩක් නෑ කියල එතකොට හිතනවාන දැන් බලන්ට ඕක තමයි තත්ත්ේ හෙන මේ අපි ඇලුම් කර කර ඇලි ඇලි බැඳි බැඳින් මුලා වෙවිී ආත්ම භාවය පවා කෙලෙස ගැන වචනයෙන් පවුරැස් කරන කොච්චර වචනයෙන් පවුරැස් කරනවාද කොච්චර තමන්ගේ අත්පාවලින් කායක ක්‍රියාවලින් කොච්චර පව් උපදවනවා ද අකු සල් උපදවවාද. හිතන් කොච්චර මව මවා දේශ කරනවා රෝධ කරනවා පලිගන්න චේතනනා උපදර කොච්චර අකු සල් උපදවනවාද ති මේ විදියට ගොඩාක් අපේ මේ ජීවිතයේ අකුසල් උපදවගැන අවසානි කුහිට දෙයන්නේ. කිසි කෙනෙක් දන්න මරණයෙන් පසෙ කොහිට අපි තල්ුවෙයිද කියලා. ඇබැයි බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝධනෙක් ප්‍රීතලෝකකි උපදිනෝ අසුරාපායි උපදිනෝ තිරිසං අපපායි උපදිනෝ නිරහි උපදිනෝ. මහපොළුව පස්සුවාගේ බොහෝ දෙනෙක් අපාවල උපදිනෝ. තතාගතයන් වහන්සේගේ නියමත මහපට ඇගිල්ලේ කු ශ්‍රී හස්සේ නිය පත තිබුණු පස්වල්පේ වගේ අඩු පිරිසක් ආයි සුගතිය මනුස්ස ලෝක උපදිනවා. දව්ලෝප දෙනවා. එතින්ට යන්ඩතා පිමි ලෑස්ටිවෙන්. එනම් එන්නකොට අරගෙන ආවිත් නෑ යනකොට අරගෙන යන්නෙත් නකාම සම්පත් බෞද්තික සම්පත්. එනම් කුමත්ද කරන්ට ඕනේ. හිස්සතින් ආව හිස්සතින් යන ගම නිදී අකුසල් රැස්කරගෙන පොදිි පැඳගෙන යන්ඩ නං එපා එක වටින දෙයක් නෙවෙයි මනුෂ්‍යත්වයටත් පටින්නේ. එ නිසා ලෝතුරා තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ සාසනය ලැබිච්ච වෙලාවෙ අද මේ උතුම් නිකිනිපුර පසලොස්සක් පොහු දවසිදී මේ දහම් පණවිඩයෙන් ගණට කුමක්ද මේ ලෝකයේ හටගත් සියලූම ධර්මතාවයන් හේතුන්ගේ හටගත්ද විනාස වෙනවා අපි ඇතුළුව පන ඇති පරනැති අපි හැමෝම ඒ නිසාාවෙන් මිශියල්ල අපි ප්‍රත්තිවේක්ෂාවෙන් පරිහරණය කරලා නුවණින් වාසය කරනවා කියෙන අධිෂ්ඨානය ඇතිවෙන්ට ඕනිය ඉතින් අද වගේ උතුම් දවසකන. අනද මහරහතන් වහන්සේ බවට පත්වන ආනන්ද මාහිමියයන් වහන්සේ අරිහත්තුවයට පත්තච්චි දවස. එවගේ ම වටිනාම ධර්ම සංරක්ෂණය ආරම්භ වුණා ප්‍රථම ධරම සංගීතිය පැවැත්වුණ මහකසුප මහරහතන් වහන්සගේ මූලිකත්තෙන්. ඒගේ ශාසනික වශයෙන් විනයමය වසින් පසුවත් සමාදංවීම සිද්ධවී ආරම්භ වෙන අබ පෑලවී නියද හෙට දවසේ. එ මේ වගේ වටිනා උතුම්දේ සිද්ධ වෙච්ච මේ උත්තරී තර දවසිදී. ලොවතුරා තතාහගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශසනය ධර්මය අපට ප්‍රතිලාභය වුණ යම් වෙලාවක් කාල පරිච්චේදයක්වෙන් කරගෙන. තිනිසා අදමේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මෙලොවම ආනිසන් සප්‍රමානව ලැබුණ. අසු තං සුනාතිසු තං පරිියෝධ පීති කංකං විචරති. දිිප්ටිං උජුම්කරෝති චිත්ත මස්ස පසීදති. නොඇසූ ධරම කරනු අහණඩ ලැබෙනෝ. ඇසූ දහම් කරනු මනාව පිරිසුඳුව වටහ ගණ්ඩ ලැබෙනවා. කංකං විචරති සැක සංකාදුරු වෙනෝ. තිිට්ටින් උජුම්කරු ධරම. දෘෂ්ටියය රිචිුවෙන සම්මා දෘෂ්ටි ගත වෙනවා. චිත්ත මස්ස පසීදති සිත සමාධිමත්වෙනවා ධරමයටම යොමු වෙනවා. මෙන්න මේ ආනිසංස මෙලෝම ලබමින් ඔබැහැම දෙ නාගිම අද උතුම් දවස නිවං දකින්න දවසක් දරමාවබෝධය කරන දවසක් පාරමී ධර්ම වැඩින දවසක් කෙලිසුන්ගින් නිදහස් වෙලා විශුද්ධයට පත්වන උත්තරීතරදිනයක් බවට පත්වේවා කියන ප්‍රාරථනාව ඇතිකරගෙන අද රූපවායින ඔස්සේ ඔබා පැහැමදනාමේ ධර්මස්ුරවනය තුළින් උපදවාගත් කුසල ධර්මය චතුරාර් සත්‍ය ධර්මයන් අවබහෝධීන් අමාමහ නිවංසුව පිණිසම වේවා. ආකා සට්ට හාචපුුම් මට්ට හා දේවානාගා මහිද්දිකා. උඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තුළූ කසා අසනං චිරග්‍රක්කන්තු දේශනං චිරං්‍රක්කන්තු තුවං සදා ධර්මශ්‍රවනානි සංසය කුසල බලයන් හැම දෙනාටම අමා සැපතම සැලසේවා.